මම නීතිඥ රජිත ලක්මාල් නියෝජ්‍ය නීති ලේකම් සමගි ජන බලවේගය. ඇත්ත වශයෙන්ම අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස් මූලස්ථානයට අපි පැමිණීමට හේතු කාරණා වෙච්ච කාරණය තමයි ජාතික ජන බලවේගයේ විධායක සභික ලාල්කාන්ත කියන තැනැත්තා විසින් කරන ලද ප්‍රකාශය. ඔහු ඔවුන්ගේ සමුළුවකදී සඳහන් කිරීම කරනවා බංග්ලාදේශයේ තත්ත්වයට ලංකාව පත් කරන්න තිබ්බා ඔවුන්ගේ අරමුණ වෙලා තිබ්බේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා ගෝඨාභය පැන්නුවෙන් පස්සේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා පාර්ලිමේන්තුවේ තත්ත්වය තමන්ට කියන්නේ පාර්ලිමේන්තුව තමන්ට අත්පත් කරගෙන රජය පෙරලීම සම්බන්ධයෙන් වෙන ක්‍රියාවක් සම්බන්ධයෙන් තමයි ඔහු සඳහන් කිරීම කරේ. ඇත්ත වශයෙන්ම මේ වෙනකන් දැන් ඔය අරගලයේ සම්බන්ධ කාරණවලදී ජනතාව තමන්ගේ අරගලයක් විදිහට කටයුතු කරද්දී ඒ වෙනුවෙන් පෙනී හිටපු මිනිස්සු අපි හැම තිස්සෙම සාමකාමී අරගලයක් ප්‍රචණ්ඩත්වයෙන් තොරව රජය පෙරලීම රජය අත්පත් කර ගැනීමකින් තොරව කටයුතු කිරීම තමයි අපි මුල ඉඳලම සඳහන් කිරීම කරේ. නමුත් ලාල්කාන්ත විධායක සභිකයා ජාතික ජන බලවේගය ඔහු විසින්ම සඳහන් කිරීම කරනවා ඔවුන් ආයේ පාර්ලිමේන්තුව අල්ලන්න කියලා. මේක තනිකරම ශ්‍රී ලංකා දන්නේ සංග්‍රහයේ දන්නේ සංග්‍රහය ප්‍රකාරව වරදක්. දන්නේ සංග්‍රහයේ 100 දන්නේ සංග්‍රහයේ 6 පරිච්ඡේදය කරේ මම අවධානය යොමු කරනවා. දන්නේ සංග්‍රහයේ 6 පරිච්ඡේදය තියෙන්නේ රාජ්‍ය විරෝධී වැරදි. එහි 114 වගන්තියට සඳහන් කරනවා රජතුමාට විරුද්ධව යුද්ධ කිරීම හෝ යුද්ධ කිරීමට තැත් කිරීම හෝ යුද්ධ කිරීමට අනුබල දීම. මේකෙදි මේ කිරීටය කියන එක සඳහන් කිරීම කරන්නේ මේ නීතිය ගේද්දි තිබ්බ தත්ත්වේ. නමුත් දැන් මේ වෙද්දි தත්ත්වය වෙනස් වෙලා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් සම්බන්ධයෙන් තමයි දැන් මේ නීතිය අනුකූල වෙන්නේ. එතකොට 114 වගන්තිය තියෙනවා රජතුමාට විරුද්ධ යුද්ධ කිරීම හෝ යුද්ධ කිරීමට තැත් කිරීම හෝ යුද්ධ කිරීමට අනුබල දීම වරදක් කියලා. එතකොට ඊට පස්සේ 114 වගන්තිය තමයි මේ අවස්ථාවේදී අපි මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවධානය යොමු කරන්නේ. දැන් මේ රාජ්‍ය විරෝධී මේ වරදට තියෙන දඬුවම තමයි මරණීය දඬුවම. මරණීය දණ්ඩනය තියෙන. එතකොට මරණීය දණ්ඩනය තියෙන මේ වරද කරන්න කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් තමයි අපි මේ ලාල්කාන්තට විරුද්ධව අද දින පැමිණිල්ලක් ඉදිරිපත් කරේ. අනේ ඔය පාර්ලිමේන්තුවට ගහන්න ආපු කතාව මුලින්ම කිව්වේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. මාධ්‍යවේදී ඔබතුමාලට මතක ඇති රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා පාර්ලිමේන්තුවට ගහන්න මේගොල්ලෝ ආවේ කියලා. එතකොට ජනාධිපතිතුමා තමයි මේක දන්නේ පළවෙනි පුද්ගලයා. දැන් ඒක තහවුරු වෙනවා ඊයේ දින ලාල්කාන්ත කරපු ප්‍රකාශයෙන්. අපි පාර්ලිමේන්තුවේ දා වටලණ්ඩාවේ කියලා. එතකොට ඊයේ කතාවක කියනවා ජනාධිපතිතුමා අනුර සහ මහින්ද මගේ යාළුවෝ කියලා. ඒ කියන්නේ මේ දෙගොල්ල මේ කතා වෙලා මේ රට ගිනිබත් කරන්න ගිනි තියන්න තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ මේ සියලුම කතා ලින්ක් වෙනවා. එකට සම්බන්ධ වෙනවා. එතකොට මේ අරගලේ කියන්නේ මිනිසුන්ගේ ප්‍රශ්නවලට එළියට බහලා කරපු විරෝධතාවයක්. ඒකට කවුරුවත් කියලා නෙමෙයි මට මගේ ගෙදර ලයිට් කැපුවා පැය 15ක් මං ආව පාරට. එතකොට මේක දැන් ඔබ මාධ්‍යවේදී සහෝදරයන්ට තේරෙන්න ඕනේ මේක එයාගේ මිතුරෝ කියලා යාම කියනවා ජනාධිපතිතුමා. මේ පැත්තෙන් ඊයේ කියනවා ඇවිල්ලා ඔව් අපි පාර්ලිමේන්තුව වටලණ්ඩාවා කියලා සම්පූර්ණයෙන් දෙගොල්ලෝ කුමන්ත්‍රණයක් කරලා තියෙන්නේ. ඒක නිසා අපි අද දින මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලුවේ මේක අපරාධ අපේ ශ්‍රී ලංකාවේ නීති අනුව අපරාධ නඩු විධාන සංග්‍රහය දණ්ඩ නීති සංග්‍රහය අනුව මේක වරදක්. ඒ කියන්නේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් කිරීමට කුමන්ත්‍රණය කිරීම ඒ වගේම තැත් කිරීම වරදක්. අපි දැන් අද ඉල්ලා සිටින්නේ මේකට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඒ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ඔබතුමාලට ඉතාමත් හොඳින් පැහැදිලි වෙනවා මේ දෙකොල්ල සම්බන්ධිත පුද්ගලයෝ දෙන්නෙක් කියලා තහවුරු වෙනවා මේ පුද්ගලයාට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතිනම්.